පසුගිය දිනවල ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කතාබහට ලක් වූ නාමයක් වූයේ කස්තුරි විල්සන්ය. හේමස් හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ඇය පත්වීමක් ලැබීම ඉතිහාසගත වන්නේ එවැනි තනතුරක් ලද ලංකාවේ පළමු කාන්තාව බවට ඇය පත්වීමත් සමගයි. කුඩා කල දුෂ්කර ළමා කාලයක් ගෙවා දමා දිරියෙන් නැගී සිටමින් කස්තුරි විල්සන් මෙතෙක් ආ ගමන පිළිබඳව අපට අදහස් දක්වුවේ මෙසේයි. කස්තුරි චෙල්ලරාජා විල්සන් හේමස් හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන විධායක නිලධාරියා බවට තේරීපත් වූ හැටි විමසූ විට ඇය දක්වුවේ ඉතා සරලමෙන්ම අර්ථවත් වදන් පෙළකී. මම මූලිකවම මවක්. ඉන් පසුව වෘත්තීය නිර්තවන්නියක්. සෑම විටම මුල්තැනට පැමිණෙන්නේ පවුල. ඇය පැවසුවේ එසේයි. ඔක්තෝබර් පළවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇය හේමස් හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනිය එහෙමත් නැත්නම් CEO ලෙස කටයුතු කිරීමට නියමිතයි. මෙසේ කාන්තාවක් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සංදිස්ථානයක් බව සඳහන්ය. පසුගිය සතියේ හේමස් හෝල්ඩින්ග්ස් මගින් කස්තුරිගේ ඉස්තරම් ඡායාරූපයක්ද සමග මෙම පත්කිරීම පිළිබඳව මාධ්‍ය නිවේදනය නිකුත් වූ පසුව ඒ සමාජ මාධ්‍ය පුරාවට සංසරණය වූ අතර එය මිලියනකට වැඩි පිරිසකගේ අවධානයට ලක් වුණා. කස්තුරි ලදමේ ජයග්‍රහණය ආභ සිදුවීමක ප්‍රතිඵලයක් නොවේ. දියණියන් දෙදෙනෙකුට උරුමකම් කී මධ්‍යම පාන්තික පවුලක බාල දියණිය ලෙස හැදී වැඩුණු කස්තුරිගේ පියා ගණකාධිකාරවරයෙකු වූ අතර ඇගේ මව ගුරුවරියක විය. ඔවුන්ගේ නිවස පිහිටියේ වැල්ලවත්තේයි. ඇගේ පියා මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් රැකියාව සිදු කර ගැනීමට නොහැකි වූ නිසා ඔහු කස්තුරිට වයස අවුරුදු 4ක් පමණ වන විට රැකියාවෙන් සමුගන්නා ලදී. ඉන් පවුලට සැපයීම සඳහා ඇගේ මව රැකියා තුනක නිරත වී තිබේ. උදෑසන පාසලක ඉගැන්වීම සවස විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සහ නිවසේ පෞද්ගලික උපකාර පන්ති පැවැත්වීම ඊට අයත්ය. අපේ නිවසේ නිතරම රණ්ඩු ඇති වුණා. කස්තුරි පවසයි. මෙම ජීවිතය කස්තුරිට තිත් වූ බව ඇය පවසා තිබේ. සියල්ල අමතක කරන්නට ඇය ක්‍රීඩාවට යොමු විය. ඇය ඉතා උනන්දුවෙන් දැල්පන්දු සහ පැසිපන්දු වැනි ක්‍රීඩාවල නිරත විය. ඇය ඉගෙනුම ලැබුවේ බම්බලපිටියේ හොලි ෆැමිලි කොන්වෙන්ටිය. මෙකී ක්‍රියාකාරකම් ඇසුරෙන් ඇය ලද පුහුණුව මෙතෙක් ආ ගමනට කදිම පිටුවහලක් විය. පවුල තුළ මෙම ගැහණු දැරවියන්ටද වගකීමක් තිබුණි. ඔවුන් සතුව කිකිලියන් 50ක් පමණ සිටි අතර සොයරියන් දෙදෙනා මාරුවෙන් මාරුවට කුකුල් කූඩුව පිරිසිදු කිරීම සහ කිකිලියන්ට ආහාර දීම වැනි රාජකාරිවල නිරත විය. මේ දිනවල ඔවුන්ගේ ආහාර වේලට නැවුම් මිත්‍ර ද එකතු විය. අච්චාරු මිලදී ගැනීමට තම බස් වියදම කැප කළ දිනවල ඔවුන්ට පාසල වෙත ගමන් කිරීමට නිවසේ සිට දිව යාමට හෝ බයිසිකලයේ පැදගෙන යාමට සිදු විය. රැකියාවක් සහ මුදල් නොමැති විට ඔවුන්ගේ පියා බීමතින් නොසිටි අවස්ථාවලදී ඔවුන් නිවස සහ දියණියන්ව රැක බලාගත්තේය. උදෑසන ආහාරයද ඔවුන් වෙනුවෙන් පිළියෙල කළේය. දියණියන්ට පුහුණු වීම තිබූ දිනවල ඔවුන් වෙත දිවා ආහාරය පාසල වෙත රැගෙන ආවේය. ලාබාලවියේ සිටම කස්තුරි ක්‍රීඩාවෙන් උගත් පාඩමක් තිබූ බව ඇය පවසයි. එහෙනම් ඔබ යම් කාර්යයක හොඳින් නිරතවන්නේ නම් එහි ඉතා හොඳින් නිරතවන්නේ නම් මිනිසුන්ට ඔබව වටීවි. ඔබට අවශ්‍ය දේ අනුව ඔවුන් හැඩගසේවි. එය තමලත ප්‍රගතියට හේතු වූ බව ඇයගේ අදහසයි. පාසල් ජීවිතය පිළිබඳව කතා කරන විට ඇය වැඩියෙන්ම සඳහන් කරන නම් දෙකක් තියෙනවා. එනම් විදුහල්පති ශ්‍රීමත් චාල්ස් කොයල්මේර් සහ ක්‍රීඩා ආචාර්යනි ට්‍රික්සි ජයසූරිය මෙනවියයි. අධ්‍යාපනයෙන් පසු නිරතවන වෘත්තිය කුමක්දැයි ඇය අදහස් කරගෙන සිටියේ නැත. ඇය පන්ති කාමරය තුළදී ත්‍යාග දිනා ගැනීමට සමත් වූයේ ඉංග්‍රීසි සහ ගණිත විෂයන්ට පමණක් බවත් එම නිසා ඇය ඉදිරියේදී ඉංජිනේරු වෘත්තියේ යෙදුණු ඇතැයි අදහසක් නිරායාසයෙන්ම අන්‍යයන් තුළ ඇති වූ බවත් ඇය සඳහන් කරයි. ඇගේ ක්‍රීඩා දක්ෂතා හේතුවෙන් නායකත්ව ගුණාංග ඇය තුළ වර්ධනය වූ අතර 11 ශ්‍රේණියේදී ඇය නියෝජ්‍ය ක්‍රීඩා නායිකාව බවටද ඉන්පසු වර්ෂයේදී ක්‍රීඩා නායිකාව බවටද පත්ව තිබේ. උසස් පෙළ පන්තියේදී ක්‍රීඩාවල නිරත වීම හේතුවෙන් ඇය වැඩි කාලයක් පන්ති කාමරයෙන් පිටත ගත කළ බවත් ඇයට පාඩම් කිරීමට අවස්ථාව දෙන මෙන් ඇයදෙමින් ඇගේ මව විසින් ගුරුවරුන්ට ඉල්ලීමක් යවූ ආකාරයක් කස්තුරි සිහිපත් කරයි. ඇය දැල්පන්තු තරුවක් බවට පත් වූ අතර උසස් පෙළ විභාගයට පෙනී සිට සතියකින් පසුව සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගම ලෙස හැඳින් වූ වරලත් ගණකාධිකාරී සමාගමකින් ඇයට තැපැල් පතක් ලැබී තිබේ. විගණන අභ්‍යාසලාභිනියක් ලෙස රැකියාවක් ඇයට ඉදිරිපත් කර තිබූ අතර 1980 දී විශාල මුදලක් ලෙස සැලකූ රුපියල් 200ක ආරම්භක වැටුපක් ඇයට පොරොන්දු වී තිබුණි. මුලින්ම මෙම ආයතනයන්හි රැකියාවේ නිරත වීමේදී ඇයට අතපසු වීම සිදු වුවද කරන සෑමදේම හොඳින් කෙරීමට ඇය තුළ තිබූ කැමැත්ත නොවෙනස් විය. ඇගේ උසස් පෙළ ප්‍රතිඵල මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාව හැදෑරීමට ඇයට වරම් ලැබුණි. ඊට පෙර මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබූ ඇගේ වැඩිමහල් සොහොයුරියට නවක වදය දරාගත නොහැකි වීම හේතුවෙන් සොයුරිය විශ්වවිද්‍යාලයෙන් පිට වී තිබුණි. විශ්වවිද්‍යාලයේදී ලබන්නට සිදු වූ අධ්‍යක්ෂකම් ඇය විස්තර කරන්නීය. 1988-89 කාලයේදී තරුණ කැරැල්ල පැවති විට ඇය ගමන් කරන අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨයෙකු ඇයට ඇඟිල්ල දිගු කරමින් ඔයා එන්න කියා අඬ ගැසීය. ඔහු කතා කළේ තමාට පසුපසින් සිටි පුද්ගලයෙකුට බව සිතූ කස්තරි පසුපස හැරී බැලීය. නමුත් ජ්‍යෙෂ්ඨයා කතා කළේ තමාට බව දැනගත් විට ඇය තුළ බියක් ඇති වී තිබේ. මම ආපසු හැරිලා ගෙදර ගියා. ඇය පවසයි. උත්සාහයක් දැරීමෙන් තොරව අතහැර දෙමු ජීවිතයේ මුල්ම වතාව මෙය වූ බව කස්තරි සිහිපත් කරයි. තමා මෙසේ සිදු කිරීම තමාව ඇතුළාන්තයෙන් බෙදහෙළූ බව ඇය පවසන්නීය. කස්තරිගේ මව එකල පැවති සම්ප්‍රදායන් බැහැරව කල්පනා කළ අයෙක් බව ඇය සඳහන් කරයි. ආර්ථිකමය නිදහසක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් අත්පත් කර ගන්න
ලෙස මව තමන්ව නිතරම උනන්දු කළ බවත් ඇය පැවසීය. මවට අවශ්‍ය වුණේ නැහැ අපි මුලතන්ගේ මෙහෙකාරියන් බවට පත් වෙනවාට. ඒ නිසා උයන පියන හෝ රෙදිසෝදන වැඩ කටයුතු කරමින් පමණක් සිටිනවා දැකීමට ඇයට අවශ්‍ය වූයේ නැහැ. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සුදුසුකම් පිළිබඳව කස්තෝරි තම මනස යොමු කළාය. ඇයගේ ප්‍රධානීන් එම පාඨමාලාව සඳහා ගෙවීම් කිරීමට එකඟ වුවද මුල් අවස්ථාවේදීම සියලු විභාග ඇය විසින් සමත් වීම අවශ්‍ය විය. එය ඇයගේ මවගේ ප්‍රාර්ථනාව වූ බැවින් ඇය මෙම අභියෝගය බාරගත්තාය. ඇගේ දිනචර්යාව කාර්ය බහුල විය. ඇය ජාතික දැල්පන්තු සහ පැසිපන්තු කණ්ඩායම්වල සමාජිකාවක් ලෙස සහ 1989 සිට එම කණ්ඩායම්වල නායිකාව ලෙස තරඟ කළ බවද සඳහන් වෙනවා. මෙම අතරවාරයේ රාජකාරී සහ පාඩම් කිරීමද ඇයට තිබුණි. ඒ කාලයේ මට සල්ලි තිබුණේ නැතත් මම ඒ කාලයට ආසයි. ආසියානු තරඟ සඳහා අප විදේශගත වූ අතර පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඊරානය යන රටවල් දැක බලාගත හැකි විය. ඇය මෙසේ පවසා තිබේ. මේ අතරේ ඇය CIMA විභාගය සමත් වී තිබේ. අවුරුදු 22 වන විට විවාහ දිවියට එළඹි කස්තුරි වයස අවුරුදු 25 වන විට අමෘත් සහ අශ්වින් යන පුතුන් දෙදෙනාට මවකද විය. පෞල් ජීවිතය ඉතා වැදගත් ලෙස සැලකූ ඇයට ගැබෙන සමයේදීම රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍ය විය. නමුත් සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගම ඇයට අර්ධකාලීනව රැකියාවේ නිරත වීමට අවස්ථාව ලබා දුන් අතර දරුවන්ටද හොඳ මවක් වීමට ඇයට හැකි විය. ඒ අතරවාරයේම දැල්පන්තු ක්‍රීඩාවලත් ඇය නිරත විය. 1999 දී ඇය තම සැමියාගෙන් වෙන් වූ බවත් නැවත මව්පියන්ගේ නිවසට ගිය බවත් සඳහන්ය. ඇගේ රැකියාවේද යම් වෙනසක් සිදු වී තිබේ. සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගමේ විගණන කළමනාකරු සහ අධ්‍යක්ෂක උපදේශක තනතුර දැරූ ඇය පසුව ඇරමෙක්ස් එයාබෝන් ලංකා සහ කොන්ෆිෆි හෝටල් සමූහයේ මූල්‍ය පාලිකාව බවට පත් වූ අතර 2002 මාර්තු මාසයේදී හේමස් හෝල්ඩින්ග්ස් සමග එකතු විය. එහිදී ඇය මුලින් මූල්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ අතර පසුව හේම් ටුවර්ස් හි මූල්‍ය අධ්‍යක්ෂක තනතුර හැබවීය. මේ වන විට කස්තුරි මොරිසන් PLC හේමස් කන්සියුමර් බ්‍රෑන්ඩ් සහ කැපිටල් එලයන්ස් ලිමිටඩ් හි විධායක නොවන අධ්‍යක්ෂක වරයෙකු ලෙසද සේවය කරයි. ඇය ශ්‍රී ලංකා ඖෂධ ශාස්ත්‍රයේ වත්මන් සභාපති නියද වන අතර මෙවැනි තනතුරක් හොබවන පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඇය වන බව සඳහන්ය. එමෙන්ම තවත් බොහෝ කමිටුවල සමාජිකයෙක් ලෙසද අධ්‍යක්ෂක මණ්ඩලයේද ඇය සේවය කරන බවත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ බලවත්ම කාන්තාවන් ලෙස සැලකෙන 12 දෙනා අතරටද කස්තුරි දෙක්පන්නීය. ජූලි 1 වන දින කස්තුරි හේමස් හෝල්ඩින්ග්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තනතුර බාරගත්තාය. මේ අනුව ඇය ඉදිරි ඔක්තෝබරයේදී ප්‍රධාන විධායක නිලධාරී බවට පත්වීමට නියමිතය. මේ වන විට ඇගේ පුතුන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන බව කියවේ. ඇගේ ප්‍රියතම මිතුරන් බව ඇය කියා සිටින්නේ ඇගේ පුතුන්ය. දැනටද සෑම උදෑසනකම ඔවුන් සමග වීඩියෝ ඇමතුම් හරහා කාලය ගත කරන බව ඇය පවසා සිටිනවා. ඇය ආගමට ලැබි තැනැත්තියක් බවද සඳහන්ය. නමුත් ඇය ජීවිතය දෙස හැරී බැලීමේදී එක් පසුතැවීමක් තිබෙන බව සඳහන් කරයි. තම පියා මරණයට පත්වන තුරුම ඇය ඔහුව රැකබලා ගත්තද මම තාත්තාට ආදරේ. එක වතාවකද එය ඔහුට පැවසීමට නොහැකි වීම පිළිබඳව ඇය කනගාටු වන්නේය. දැනට ඇගේ මවවද කස්තුරි රැකබලා ගනී. තරුණ සහ වැඩිහිටි සියල්ලන්ටම කස්තුරි පැවසුවේ මෙසේයි. ඔබ යම් දෙයක් කෙරෙහි මනස යොමු කරනවා නම් ඔබට ඕනෑම දෙයක් කළ හැකි. එමෙන්ම සුදුසුකම් අත්කර ගැනීමට බැරි තරමට ඔබ මහලු නැත. කස්තුරි හාවර්ඩ් ව්‍යාපාර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන හදාරා තිබෙන්නේ 48 හැවිරිදි වියේය. මට පුළුවන් වුණා නම් ඔබටත් පුළුවන්. ඇය පැවසුවේ සිනහ මුසු මුහුණින්ය. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.